සමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි දසමන් මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා පෝජන නැත මට දෙන්නට සීන් සිනිඳු සලු නැත මට දෙන්නට ඒ දොරවතු පිටේ නැත දරු සරුවට යාන්තමට ඇත දීරක ගන්නට කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මලක් වගේ පියංකරයි සුකෝමලයි සුරංගනාවියක් වගේ අහිංසකයි රටක් වටේ කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා සුකරමින් මහා සඳු ඇටි ඕ විටි පාලු සොහොන් පිටේ රබරු අතු බඩ වැටි ගල් මුල් වල පය පැටලි වැටි වැටි මතකයි හඳ පානේ කැන්දන් ආහැටි කවුද මගේ රත්තරන් හෙලේනා මගේ රත්තරන් රත්තරන් හෙලේනා මගේ රත්තරන් හෙලේනා සුබ දවසක් හැම දෙනාටම අදත් සුපුරුදු පරිදි ඔබේ ආදරණීය වැඩසටහන කැසට් එක ආරම්භ කරන්නයි සූදානම් වන්නේ ලංකාවේ අතන මෙතන කොහේ ගියත් මේ දවස්වල වඩාත්ම කතාබහට ලක් වෙන වැඩසටහන කිව්වොත් හරියටම හරි ලංකාවේ බොහෝ විට ඔබ ආදරය කරන ගායන ශිල්පීන් ශිල්පිනියන් බිහි වුණේ 70 80 90 දශකවල ඒ අතරින් අපි 80 90 දශකවල ඔබ ආදරය කරන වැළඳගත් බොහොම ආදරණීය ගී සමුච්ච රසක් ඉදිරිපත් කරන්නයි මේ වැඩසටහන තෝරාගත්තේ. ඒ නිසා අපි විශ්වාස කරන විදියට ඔබේ හදවතේ තිබෙච්ච ඒ ආදරණීය හැඟීම ගීතවලට තිබෙන වඩාත්ම කැමැත්ත මේ සියල්ලක්ම මේ වැඩසටහන ඇතුලේ ඉටු කරන්න හැකියාව ලැබුණා කියලා අපට විශ්වාසයක් තිබෙනවා. ඒ නිසා අද දවසේදීත් අපි සූදානම් වෙනවා සුපුරුදු පරිදි අර ඔබගේ පුස් බැඳුණු මතකය නැවත වතාවක් පිහිදාලා ගසලා අලුත් මතකයක් බවට පත් කරන්න. අපි සූදානම් ආරම්භ කරන්න මේ ඔබේ ආදරණීය වැඩසටහන කැසට් එක. හැමදාමත් වගේම අද දවසේදීත් කැසට් එකට අපි එකතු කරගත්තේ බොහොම ආදරණීය කලාකරුවෙක් කිව්වොත් හරියටම හරි. ඔහු සම්බන්ධව කතාබහ කරන විට ලාංකීය සංස්කෘතියේ අනන්‍යතාවය. එහෙම නැත්නම් මෙතුමා අපට හරියට ජාතික උරුමයක් වගේ. එතුමාටම ආවේණික හඬක් තිබෙනවා. ඒ හඬ නිසා කොතනක එතුමාගේ හඬ අවදි වුණත් අපි දන්නවා මේ කවුද කියලා. ඒ තරම්ම අපට සමීප අපේ ළඟ තියෙන හඬක් කිව්වොත් හරියටම හරි. හැබැයි මේ විශේෂයෙන්ම සින්දු විතරක් නෙමෙයි එතුමාගේ තවත් දක්ෂතා ගණනාවක් තිබෙනවා. ඒ සියල්ලක් එක්කම එතුමා අපිට ගොඩාක් සමීපයි. අපි බලමු මේ කවුද කියලා. ශ්‍රී ලාංකීය ජන සංගීතයේ ප්‍රතිභාන්විත සන්නාමයක් බඳු ඔහු දශක ගණනාවක් සංගීත ශාස්ත්‍රයේ තම සුගායනීය හඬ පෞරුෂය අවදි කරමින් නිර්මාණ කරණයේ යෙදෙන්නකි. සංගීතඥයෙකු
නර්තන ආචාර්යවරයෙකු, ගේය පද රචකයෙකු සහ ප්‍රවීණ ජන කලා ශිල්පියෙකු වන ඔහු අද දවසේ කැසට් එකේ ගීතාවලිය ඔබ වෙත තිළිණ කරයි. පිළිගන්න ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී රෝහණ බෙද්දගේ. නර්තන ගුරුවරයෙක් විදියට තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන මෙතුමා ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක්, සංගීතඥයෙක්, එතනින් එහාට ගීත රචකයෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්, ග්‍රන්ථ කතුවරයෙක් වගේ මේ බොහෝ කලාවේ තැන් ස්පර්ශ කරපු කෙනෙක් කිව්වොත් හරියටම හරි. ඒ තරම්ම ප්‍රබල භූමිකාවන් රැසක් නිරූපණය කරන මෙතුමාව අපි බොහොම ගෞරවයෙන් පිළිගන්න සූදානම් වෙනවා. මේ ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ කලා ශිල්පී රෝහණ බැද්දගේ මහත්මයා, ආයුබෝවන්. 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 ඇත්තටම මෙතුමාට මේ තරම් දක්ෂතාවයන් ආවේ කොහොමද? ඒ හින්දම මම කැමති ඔබතුමාගෙන් දැනගන්න, ඔබතුමාගේ පරම්පරාවෙන්ද මේ සියල්ලම දායක වුණේ, දායාද වුණේ? පරම්පරාව විතරක් නෙමෙයි, ගමේ තියෙන ඒ ගැමි සංස්කෘතිය. ඒක මුළු ග්‍රාමවාසී සියලු දෙනා ගාම තියෙන එකක්. හැම අපේ ගමේ හැම කෙනෙකුටම කවි කියන්න පුළුවන්. හැම කෙනෙක්ම කවි කිය යුතුයි. මේ කවි කියලා වැඩ කරනවා කියන එක ජීවිතයේ අංගයක් මිසක මේක අමුතුවෙන් ආරෝපණය වෙච්ච දෙයක් නෙමෙයි. හැබැයි මගෙන් ඇහුවොත් ඔබ සංගීතයට පිවිසුනේ කවදද කියලා, කවදාහරි මේ ගමේ අයත් එක්ක කියන්න පටන් ගත්තු දවසේ ඉඳලා මට පළමුවෙන්ම ඇහිච්ච ගීතය තමයි දරු නැලවිල්ල. මගේ පළවෙනි ගායිකාව තමයි අම්මා. එතන ඉඳලා ගමේ සියලු දෙනා ආශ්‍රය කරන්න කවදා ඉඳලාද පටන් ගත්තේ, එළියට බැහැලා දන ගාලා නැගිටලා විතරා පරිසරයට ගියාට පස්සේ මුළු පරිසරම, ඉතින් පරිසරයේම ගහකොළ සතා සීපාවා, ඒ වගේම වැඩිහිටියන් ගමේ මේ සියලු දෙනාම කලාකරුවන් හැටියට වෙන්නේ පේන්නේ. ඒගොල්ලෝ හැමතැන ගොයන් කපනකොට කවි කියන්න ඕනේ, නොකිය බෑ. පාරිසරික කලාකරුවන්. සුභාදහමේ කලාකරුවන්. සුභාදහමේ. ඒ කියන්නේ ඒක ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. ඒක නිසා මේක අර සංගීතය පිළිබඳ සොයා යන දැන් බටහිරින් තමයි මේක ආරම්භ වුණේ. එත්නෝ මියුසිකොලොජි කියලා සංගීත සම්බන්ධ මේ මානව වංශ සංගීතය. මානව වංශ අධ්‍යයනය කරනකොට තමයි මම ඔය කියපු ගමේ පරිසරයත් එක්ක මේවා පිළිබඳව අධ්‍යයනය කරන්නේ. මේක සෑම ජාතීන්ටම තියෙන දෙයක්. අපි සංගීතය කියලා භාවිතා කරන දේ ඊට පස්සේ ආපු දියුණු වෙච්ච දෙයක්. ඒ නිසා තමයි මේ ගීත මං හිතන්නේ බොහොම සමීප වෙලා තිබෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මාමයි බෑනයි කියලනේ කියන්නේ බොහෝ විට ඔබ දෙපළෙනකොට. හැබැයි අද බෑන නෑ, මාම විතරක් ඉන්නවා. හැබැයි වෙන බෑන කෙනෙක් ඉන්නවා. ඒ තමයි අපිට සංගීත කණ්ඩායමේ සහයෝගය ලබා දෙන්නේ. ඒත් ඇත්තටම ඥාති බෑනා තමයි. නදී ප්‍රමුඛ වොයිස් ටීම් එක අපිට සංගීත සහය ලබා දෙනවා. අපි සූදානම් තව සුන්දර ඔබ කැමති ගීතයක් කැසට් එකෙන් පිරිනමන්න. ඒ උණුලේ කඳුළු වෙලා
කාලෙන් ගොඩට තිනවා අයමං පුතා හෙමින් හෙමින් අපුතලේ කන්ද අදිනවා මාන්සියට කවිසි පද සින්දු කියනවා හෙමින් හෙමින් අපුතලේ කන්ද අදිනවා අපේ අනාගතේ සරු වෙලා විදෙස් වලින් පවා අපට මුදල් ගෙනවා අපේ රටේ රත්වාහන අපේ රටේ තෙල් යොදලා අපේ පැටව් මේ කඳු පහු කරගෙන යනවා හයමං පුතා හෙමින් හෙමින් අපුතලේ කන්ද අදිනවා කවි සිපද සින්දු කියනවා හෙමින් හෙමින් අපුතලේ කන්ද අදිනවා පහන් තරුව කන්ද උඩින් අන්න පෙනෙනවා නැවුම් සුවඳ අරුණෝදක ලකුණු කියනවා Yeah.
කාන්තාවේ සංගීත පර්යේෂණ අංශය ඉදනමසේ 72 බිහි කරනවා. ඒකේ එක්තරා වැඩසටහනක් නේද ඔබට වාසනාව ගෙනෙන්නේ ආධුනික ගායකයෙක් හැටියට ඉස්සරහට එන්න. ඔව් ඒක. අර මගේ රත්තරන් හෙලේනම් මල්සරා කොස්වතුලන්දේ වගේ ගීත ගායනා කරන අවස්ථාව ලැබෙන්නේ. ඔව්. ගුවන් විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශය කිව්වාගේ 1972 සීදේස් කුලතිලක මහත්මයාගේ නායකත්වයේ යටතේ තමයි ක්‍රියාත්මක වුණේ. මට ඒකේ අවස්ථාවක් ලැබුණා මට දුන්න අවස්ථාව ගුවන් විදුලියේ එක එක ජන සංගීත මූලාශ්‍ර යටතේ කතා කීපයක් පවත්වන්න මට කතා මාලාවක් කරා. ඒවයේදී නිදර්ශන හැටියට ඉදිරිපත් කරන්න ඕනේ වුණා ඒ ජන මූලාශ්‍ර වලින් එන ගීත. ඉතින් ඒවා තමයි මේවා. එතකොට ඒ ගීත අර අඳුන්වා දුන්නා මේ විදිහට අපේ ජනගී ගොඩනැගිලා තියෙනවා ඒ මූලාශ්‍රත් එක්ක කියලා. ඊට පස්සේ තව වැඩසටහනක් තිබුණා ඒ පර්යේෂණ ගීත තුනක් පැය කාලක වැඩසටහනක්. එතකොට ඒකට මුලින්ම ගායනා කරපු එක තමයි මගේ රත්තරන් හැලේනා කියන්නේ. සෑහෙන ජනප්‍රිය ගීත සමුච්චයක් තියෙනවා. ඒ අතරින් අපි තෝරාගත්තා බොහොම අසීරුවෙන් අමාරුවෙන් ගීත කිහිපයක්. ඊළඟ ගීතයත් ඔබ බොහොම කැමැතිම ගීතයක් කියලා අපි දන්නවා. ඒ නිසා අපි සූදානම් කැසට් එකෙන් ඔබ වෙනුවෙන් පිරිනමන්න. මල්සරා පැල්ම හෙලා මගේ හිතට කොඳු වෙනවා. රන්මලේ දැක්ක ගමන් මල්වාරම් කියවෙනවා. හිත බැඳ සෙනේ මං පවසන්නෙම්ද කොයි ලෙසින්.
මේ හැම ගීතයක් ඇතුළෙම අපේකම අපේ සොබාදහමේ තියෙන සමහර ශබ්ද සංකලන එතනින් එහාට ගියොත් එහෙම මේ අපේ සංස්කෘතිය ගැන මේ මේ ළඟ ළඟ දේවල් ගොඩක් කියවෙනවා වගේම ඇහෙනවා කියලා මට දැනෙනවා. ඒ නිසා වෙන්නේ නැති මේ හැම ගීතයක්ම කොහෙවත් තැනකට විසි කරන්න බැරුව ළඟම තියාගන්න කැමති ගීත බවට පත් වෙන්නේ. මේවට කියන්නේ අපේ ප්‍රාණ ගීත කියලා. ඒ තරමටම අපිට සමීපයි ජීවත් වෙන ගීත මේ ගීත. එනිසාම තමයි කැසට් එකෙන් ඔබ වෙනුවෙන් මේ සියලු දේවල් තිලන කරන්නේ මම මුලින් කිව්වා වගේම තමයි මෙතුමා ගැන කතා කළොත් එහෙම මේ කලාවේ තියෙන විවිධ භූමිකා නිරූපණය කරපු කෙනෙක් එහෙම නැත්නම් විවිධ තැන් ස්පර්ශ කරපු කෙනෙක් ඒ තරම්ම දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක් ඒ නිසා මම කැමති දැනගන්න මෙන්න මේ කාරණාව දැන් අර කන්දෙගෙදර බාල මහත්තයා පලිඟු මැණිකේ මැණික්හාමි ගුරුන්නාස් එහෙම අපේ ප්‍රේක්ෂකයාට කවදාවත් අමතක වෙන්නේ නැහැ හරි අපූර්ව දැකලා තියෙන අයට ඇත්තටම කිව්වොත් මේ මේ රංගන කාර්යයට නියැලෙන්නට හේතු වෙන්නේ කොතනින්ද කොහෙන්ද එතෙන් තෙන්නේ ඔබ ඒකත් අර ගමේ තමයි තියෙන්නේ ගමේ වෙසක් කාලෙට
ඒකාලේ අපි පුංචි කාලේ අපිට මතකයි ඒකට කිව්වේ ටීටර් කියලා. වෙස්සන්තර ජාතකේ අඳකිඳුරු ජාතකේ මේවා රඟපානවා. රඟ දක්වනවා. අපි පොල්ලත් මඩුවක් හරි ගස්සලා ස්ටේජ් එකක් ගාලා ඕක ඉතින් ඒ කාලෙත් අපිට ඉතින් පුංචි කාලේ ඉඳලම මට මතකයි මම ජාලිය ක්‍රිෂ්ණ ජීනා. ක්‍රිෂ්ණ ජීනා කියන්නේ කෑනු ළමයෙක් චරිතේ. මට ගවුමක් අඳවලා පොඩි පුංචි කාලේ. ඉතින් මේ රඟපෑවා ක්‍රිෂ්ණ ජීනා විදියට. අපට සින්දු කියලා දීලා ඒකාලෙන් ගමේ විදිහට තමයි. ඔය දැන් වාගේ මේ හරි නියම නෝට් එකට කියනව නෙමෙයි. ගමේ කියන විදිහට සින්දු කියනවා. කවි කියනවා වගේ තමයි. ඉතින් මේ තාමත් මට කියවෙනවා ඒ වගේ. දැන් මේ සින්දු කියන අතරෙත් මගේ අතෙන් තියෙනවා පුතේ කියවෙන ඔය නැති හරියටම පිච් එක නැති ශෘති තැන් මගේ කියවෙනවා. ඒ ගමේ කියපු පුරුද්දට. ඉතින් ඒක වැහිලා යනවා මේවත් එක්ක එනකොට හොයන්න බෑ කොතනද කියවුනේ කියලා. නමුත් කියවෙනවා මට තේරෙනවා. සෝමීර සේනායක මහත්තයා ලියලා පණිගුමැණික එහෙම එවලෙම ඉතින් දෙනවා මට රඟපාන්න. එයා එක තැනක තියෙන මට මතකයි මම මහාමංගල සූත්‍රයේ කියනවා. කියන ගමන් තමයි අර මැණික අත්නායක දෙවෙනි රඟපෑම. එයා අහන ප්‍රශ්න මම ඒ නවත් එයා ප්‍රශ්නේ අහනවා. අහනකොට ඒකට මම උත්තරේ දෙනවා කියලා නවත්තලා නවත්තලා උත්තරේ දීලා ඉවරලා නවත්තපු තැන ඉඳලා ආයි කියාගෙන යනවා. ඒවා පිටපතේ ලියලා දීපුවා නෙමෙයි. ඒවා ඇඟේ තියෙනවා. ඉතින් අපිට කරන්න අමාරු නෑ ඒ විදිහට දුන්නාම ඉතින්. කිව්වහම මෙහෙම කරන්නයි කියලාද කරනවා. ඉතින් තොවිල නටලා 18 රියන් කුරාලෙට නැගලා අර සීල් වික්‍රමගේ වැදගෙන උඩට ගිහිල්ලා ඌ කියලා දුම්මල ගහලා ඒ තේරම කළා. ඉතින් ඒවා අපේ ගමේ ඒවා. ඉතින් නටලා ගහලා ඔය ඔක්කොම ඉතින් ගමෙන් ආපු දේවල් ටිකක් තියෙනවා. ඇත්තම කිව්වොත් එහෙනම් මේ තාක්ෂණයවත් එච්චර දියුණු නැති කාලෙක අදටත් කරන්න බැරි ගොඩක් දේවල් මේ දවස්වල කරලා තිබෙනවා. ඔබ නරඹලා නැත්තම් කරන්න දෙයක් නැහැ. හැබැයි නරඹලා තියෙනවා නම් ඔබ මේ වෙලාවේ සතුටටපත් වෙනවා කියලා අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබට මේ ගීත මුළු ජීවිතේ පුරාම තබා ගන්න පුළුවන් හොඳ මතක සටහන් හැටියට මා විශ්වාස කරනවා. ඒ තරම්ම මේවා හරි අපූරුයි, හරි විශිෂ්ටයි. ඒ නිසා අපි සූදානම් එවැනි තව ගීතයක් ඔබට රස විඳින්න අවස්ථාව ලබා දෙන්න කැසට් එකේ. අලුතගෙන මනමාලේ හරේ ලස්සන හැඩ වැඩ ගම්බද කෙල්ලකි අලුතගෙන වැඩ ගම්බද කෙල්ලකි අලුතගෙන මනමාලේ නැන්ද මාමා ගොඩක් සතුටින් පිළිගත්තේ දෙපැත්තෙම නැමේ
හිටපුූ සැනකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත් දෙළඟින් නෑසියන් පිටපුූ සැනකින්ම නැන්දම්මා ඇවිත් ඉඳගත් දෙළඟින් දරුමල්ලු දෙකක් හොඳටෝම අපට ඇති නේදදුවේ කියමි වැළඳ ගති අලුතගෙන ගම්බද කෙල්ලකි අලුතගෙන මනමාලි අනේ හැබැටම මෙහෙමත් නාටක කොස්සතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි මදුම දෝනිට ගැලපෙන පන්නෙට බැන කෙනෙක් ලැබිලා කොසතු කන්දේ රුසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි මදුම දෝනිට ගැලපෙන පන්නෙට බැන කෙනෙක් ලැබිලා තොරුවක වැඩ ලොකු තනතුරකයි ගෙදොර වතු සින්නක් කර තිබුණයි කජරාමෙට ඉංගිරිසි කතාවයි කියලා නිමක් නෑ බෑන ගෙවිසුන්තර අනේ හැබැටම මෙහෙමත් නාටක කොස්සතු කන්දේ රොසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි මතුම දෝලිට ගැලපෙන පන්නෙට බැන කෙනෙක් ලැබිලා සුභ මොහොතින් පෝරු එනං මාලා අෂ්ටක කියලා ආසිරිපතලා කිනපටස් වෙඩි කෙලි සෙල්ලම් මැද මගුල් ගෙදර හරි ජයටම කෙරුණේ අනේ හැබැටම මෙහෙමත් නාටක කොස්සතු කන්දේ රුසලින් නැන්දගේ ඉහේ මලක් පිපිලා හරි ඉහලයි මතුම දෝලිට ගැලපෙන පන්නෙට බැන කෙනෙක් ලැබිලා මගුල් කාදෝලිව දුන්නට කරදර අඩු නැත රොසලින් නැන්දට මේ දීගෙන් මට කම් නැත කියලා මතුම දෝනි සටනට සැරසුඩි අනේ හැබැටම මෙහෙමත් නාටක කොස්සතු කන්දේ රොසලින් නැන්දට ඉසරදයක් හැතිලා ඉවසුම් නැත මතුම දෝනි ඕන්න ආපහු ගෙදරට ඇවිදිල්ලා කොසතු කන්දේ රොසලින් නැන්දට ඉසරදයක් හැතිලා ඉවසුම් නැත මතුම දෝනි ඕන්න ආපහු ගෙදරට ඇවිදිල්ලා අදවස බොහොම සුන්දර දවසක් කැසට් එකෙන් ඔබට තිළන කරන්න හැකියාව ලැබුණා බොහොම සුන්දර ගීත රැසක්. ඒකත් එක්කම මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් ඒ කාලේ නර්තනය කියලා කිව්වහම සාමාන්‍යයෙන් බලලා කට්ටියටයක් අවඥා සහගතව කතාබහ කරන එකක් බවට පත් වෙලා තිබ්බ. ගොඩක් අය වැඩි කැමති නෑ නර්තනයට. හැබැයි ඔබ නර්තනයේ සහභාගී වෙලා ඔබට කිසිම නෑකමක් නැති නර්තනයට එකතු වෙලා ඔබ ගුරුවරයෙක් බවට පත් වෙනවා. අප පොඩක් ඒ කාලේ ගැන පොඩක් මතක් කරමුද? ඒ කාලේ ගමේ අපට නැතිනම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපට ඉතින් නැටුම කියන එක අර හැම එකක්ම වගේ ජීවිතේම කොටසක් තමයි. දැන් කියතොත් ගොයන් කපනකොට ගොයන් කපන කුඹුරෙත් එක තැනක් එක අවස්ථාවක් තියෙනවා නටනට කවි කියන්නේ. එතන කුඹුරෙත් නටනවා. ඒ වගේ මේ අපට නැටුම කියන එක බොහොම සමීපයි. ඉතින් අපට හැම දැන් මගේ ගමේ නම් හැම අවුරුද්දෙම වරක් අප්‍රේල් මාසේ වෙනකොට දේවල් මඩුවක් නටනවා.
අර ඔය කිව්වාගේ අවඥාවෙන් බලනවා කියන එක සමහර නාගරික පරිසරයේ එහෙම තිබුණාද දන්නේ නැහැ. අද මෙහෙම එකක් තිබුණා. ගෑනු ළමයින්ට නැටුම ගෑන්වේ නැහැ. ගෑනු ළමයින්ට නැටුම ගෑන්වේ නැත්te ඉතින් මේ අන්න ඔය කියපු කතාව තියෙනවා. මේ නැටුම් අර මේ වලට ගීපයන් පස්සේ මිනිස්සුන් අරක් වෙනවා කියලා කියන්නේ. විශේෂයෙන් ගෑනු ළමයි එමුකෝ තනිපංගල මේ වන්නත් බෑනේ එක එක තැන් වලට. පිරිමි ගෑනුන්ට ඇඳා. දැන් ලෙන්චිනාට ඇඳා, නොන්චියක් අට ඇඳා. ඇඳලා මේ ඒගොල්ලෝ ගෑනු චරිතය නිරූපණය කළා බොහොම ලස්සනට. ඒ ගෑනුන්ගේ රාලිත්තේ පුරුදු වෙලා ඒව ලස්සනයි. ඉතින් පිරිමිය ගෑණියට ඇඳලා නටනවා. ඉතින් ලස්සනට කරා. බොහොම සුන්දර අතීතයක් තියෙනවා. දැන් අද වැඩසටහන් නිමා කරන්න ඔන්න වෙන තියෙන වෙලාවේ මේ කැසට් එක වැඩසටහන ගැන ඔබතුමාට මොකද කියන්නේ? ඇත්තටම ඉතින් මේක හොඳ වැඩක් තමයි කරන්නේ. ඔබ මොකද පැරණි දේවල් ඒවා අපි දැන් මේ කතා බහ කරනකොට අපේ පැරණි තොරතුරු මතකයට එනවා. ඉතින් ඒවා දැනගන්නවා. මට මතකයි අර මාත් එක්ක රඟපානකොට අර ධනංජය කියන ළමයා කිව්වා මේ අපිට මේ සර් වෙලා තියෙන්නේ දැන් ඕක ඔය ඒ කාලේ වෙච්ච දේවා කියලා කිව්වට අපිට ඕක තේරෙන්නේ නැහැ කිව්වා. හේතුව මොකද අත්දැකීම් නැහනේ. අපි ජීවිතයට සම්බන්ධ වුණාට දැන් ඒ දරුවාගේ ජීවිතයට මේක සම්බන්ධ නැහැනේ. අමතරම දෙයක්. එතකොට ඉගෙන ගන්න ඕන දෙයක් අමුතු දෙයක් අපේ දේ. අපේ ඇත්තටම දැන් අපිට වෙලා තියෙන දේ තමයි අපේ දේ ළමයින්ට උගන්වන්න වෙලා තියෙනවා. ඉතින් අද පරම්පරාවල වලට අපේ ඒ කාලේ අත්දැකීම් නැති නිසා අපිට දැන් ඒක අමුතුවෙන් කියා දෙනවා. දැන් වෙලා තියෙන දේ තමයි අපේ දේ උගන්වන්න වෙලා තියෙනවා. පිට රට දේ දන්නවා. එහෙම එකක් තියෙනවා. ඉතින් අර පරගැතිකම තියෙනවා. අපේ ඒක නැතේ කියන්න බෑ. කොහොම නමුත් අපි හැමදාම ටීවී දරන අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන අලුත් ගමනක් යන්නේ. ඒක හැම දිනම දන්නවා. ඒ නිසා තමයි මේ අපිට පුළුවන් හැටියට පොඩ පොඩ හරි මේ කතා බහේ ඉස්සරහට අරගෙන යන්නේ. කොහොම නමුත් මේ තව කතා බහ කරන්න ගොඩක් දේවල් තිබෙනවා. මං කියන්නේ ඇවිදින පුස්තකාලයක් බඳු මෙතුමා අපි ටිකයි මේ එළියට අරගත්තේ. අපිට තවත් වෙලා තිබ්බා නම් ඕනතරම් කතා බහ කරන් තිබ්බා. කොහොම නමුත් අද දවසේදී අපි වැඩසටහන සමුගන්නයි සූදානම් වන්නේ මෙතුමාට සහාය හැටියට සංගීත කණ්ඩායම හිටියා නදී ප්‍රමුඛ වොයිස් ටීම් එක බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් අපි අද දවසේ සමුගෙන ගියත් අපි ලබන සතියේදීත් මෙවැනිම ආදරණීය ගායන ශිල්පියෙක් එක තමයි මුණ ගැහෙන බලාපොරොත්තු තියෙන. එහෙනම් බොහොමත් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට පැමිණීම සම්බන්ධව ගෞරවනීය ස්තුතියක් පළ කරනවා ඔබතුමාට. බොහොම ස්තුතියි, බොහොම ස්තුතියි. හොඳයි, එහෙනම් අපි සූදානම් වන්නේ අවසාන ගීතය ඔබ වෙනුවෙන් තිළන කරන්න. එහෙනම් හැම දිනකටම ප්‍රාර්ථනා කරනවා ජය වේවා කියලා. රාජාවෝ මංගලියා මේ ගුරුවර අම්මාමෝ මංගලියා අම්මාමෝ රාජාවෝ මංගලියා ¡Gracias!
මං පල්ලේ පුරවා පව් කුකුරු කුකුරු කුරු කුරු හෙල කුරු හෙල මේ මුල්ලෙන් යුදෙන් ගෙනාදී වරෙව්මාගේ කුඩ නංගී